හොඳයි ළමයි. අපි දැන් කර කර හිටපු ඒවායේ තව ගානකට මේක 2012 පෑන් නිර්දේශය ආපු ගානක්. කේන්ද්‍රයේ 2 ඇල්ෆා කෝණයක් ආපාතනය කරන අර ඒවන වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ ආකාරයේ ඒකාකාර ආස්තරක ස්කන්ධ කේන්ද්‍රය සමමිතික අක්ෂය මත කේන්ද්‍රයේ සිට 2 අන්න දුරකින් තියෙන බව පෙන්වනවා. ඔන්නෙන් අපි එක පෙන්වලා ඉමු ඉස්සල්ලා. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. හරි. ఆల్ఫా కోణයක් හදනවා කියලා කියන්නේ 2 ఆల్ఫా බාන. අපිට පේනවා కేంద్రයේ 2 ఆల్ఫా නේ. అరే. හරි නේද? ඊටව බලන්නවා මේ පැත්තට మైన ఆల్ఫా ధన ఆల్ఫా නේ. මේ අතර మైన ఆల్ఫా ధన ఆల్ఫా. అరే ఏ එන අපි කියලා තියෙන්නේ සමමිතික අක්ෂයේ x අක්ෂයේ විදිහට ගන්න කියලා නේ ඔබටනේ. සමමිතික අක්ෂය x අක්ෂයේ විදිහට ගන්න කියලා අපි කියන්නේ. මේක ලෝකෙන ගුරුත්ව කේන්ද්‍රය ඉන්නේ. ඊට ලම්බකව y අක්ෂය ගන්නවා. නේ? ප්‍රෝග්‍රෑම් සන්තෝෂයි. මේක බිඳුව බිඳුව කරවයි. දැන් මේක වර්ගඵලයක් තියෙන්නේ නේ. එනයි පැත්තක ලියනවා. දැන් මේක ලියනවා ලකුණු පහක් හම් වෙනවා. dx / y / ලෙස ගන්න. ගුරුත්ව කේන්ද්‍රය සමමිතික අක්ෂය x අක්ෂය මත නිසා එහෙනම් මේක නා y ඛණ්ඩාංගය y බා මේක බිඳුව වේ. මේක ලකුණු පහක් හම්බ වෙනවා. වර්ගඵලයක් තියෙන නිසා අපි දන්නවා පුෂ්ටික ඝනත්වය ගන්න මොකද්ද? පුෂ්ටික ඝනත්වය. දැන් මේ කෝණේ තීටා කියලා ගමු. දැන් මේක d තීටා කියලා ගමු. දැන් මේ වර්ගඵලයේ අපි සලකමු. හරි. දැන් මේ දිග කීයද? චාප දිග a d තීටා නේ. දැන් අපි දන්නවා මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙමෙන්න ත්‍රිකෝණයක් වගේ නේ මෙහෙම ගත්තම දෙකට එක අනුපාතයෙන් බෙදෙන තැන තියෙන්නේ නේ. ඔන්න දෙකට එක අනුපාතයෙන් මේක බෙදෙන්නේ. එතකොට මේ ලම්බ දුර ඕනේ අපිට y අක්ෂය ගන්න නේ. කියන්නේ මේ දුර. එහෙනම් අපි ලියනවා එහා පැත්තේ අපේ අර්ථ දෙයක් කියව. ඕලන්න මතකයි කියන්නේ පුතා x / කවුද? dmx dm දැන් මේක වර්ගඵලයේ ගමු ත්‍රිකෝණයක් විදිහට භාගය දත්තා කෙරින්ම වෘත්ත ඛණ්ඩයේ භාගයයි r වර්ගයට ඊට දාන්නත් පුළුවන් නැත්නම් භාගයයි නේ මේක ආධාරකේ මේක ලම්බුස කියලා හිතන්නත් පුළුවන් භාගයයි ad θ ලම්බුසේ ඊටකට භාගය r වර්ගය d θ කියන්නේ රෝචි මොන බර දැන් ස්කන්ධ කේන්ද්‍රය ගුරුත්ව කේන්ද්‍රය දෙක මේවා එකයි කියලා අපි දන්නවනේ සමන ගුරුත්ව කේන්ද්‍රය මම හොයන්න යන්නේ ඊට x කියලා කියන්නේ මේ ලම්බ දුර ගුරුත්ව කේන්ද්‍රයට 3 2යි මේ කෝණේ තීටානේ මේක 3 2යි කියලා නේ කැපෙන්නේ මේ බොහොම පොඩි නේ මෙතනමනේ තියෙන්නේ 3 2යි cos තීටා දැන් මේ අප සලකන්නා වූ තීටා මෙහෙම ඍණ ඇල්ෆාගේ ඉඳලා ධන ඇල්ෆාට මතුවෙන්නේ නේ එහෙනම් අපි එළියට ගත්තොත් 3 2යි එම වෙනම එළියට ගන්නවා භාගය ඒ වර්ගයේ රෝජි වෙනම විදිහට ගන්නවා. එතකොට cos තීටා තීටා ඉතුරු වෙනවා. ඊළඟට මෙතනත් අපිට පේනවා භාගය ඒ වර්ගයේ රෝජි විදිහට ගන්න පුළුවන් d තීටා ඉතුරු.
මේ සෙට් එක කැපුණාම 3න් 2යි 3යි මේක සයින් සයින් ගාව කල්නේ කොස් කොක්කයි ඩි ගලවලා ගියා මේක තීටානේ තීටාව කල්නේ කරාම 1යි දැන් අපේ සුදු කිරීම තියෙයි සයින් ඇල්ෆා රින රින ඇල්ෆා තුනේ ඉලක්කව නේ තවඩ අපිට පේනවා අර එළියේ තියෙන ඍණ ලකුණ පුතේ මෙතන ගත්තම 2 sin alpha ඍණ එළියට ආව ඍණ නෑ ධන මේකත් 2 alpha එන උත්තරේ මේ දෙක කැපෙනවා අපි නැත්තම ආයෙ ලියන්නම් පැහැදිලිව දෙක කැපෙනවා නේ තව x බා y බා ඔන්න එනම් ගුරුත්ව කේන්ද්‍රය අපි හොයාගත්ත ටික හරි නේ දැන් ගානක් දෙනවනේ ඔක පාවිච්චි කරන්න මේ මෙන්න මේකේ ගුරුත්ව කේන්ද්‍රට ඒ ඉඳලා දුර අහන්නේ එරම මේ පැත්තේ ඉඳලා ගාන හදලා අඩු කරලා ගමු නේ එහෙනම් අපි මෙහෙම සමපාද ත්‍රිකෝණයක් ගමු දැන් ඔක ලස්සනට ඇන්දෝ සමපාද ත්‍රිකෝණයක් නේ මෙහෙම දැන් ඔක මෙහෙම ලම්බකේ උග ගැහුවා දැන් මේක හරන්නත් එපා මේ බලන්න. කෙලින්ම අර A1 එකක් හරන්න ඕනේ. ඒත් අර A1 එකක් හැරෙමු 2A එකෙන්. මේක දැන් කඩේදී වෙනවා. හරි. එතකොට දැන් ඔය ටික හාරලා තියෙන්නේ අර ඒ වෙච්ච එක. මේ ඕ. මේකේ අතන B E. C D. නැගලි. එන අපි මෙතනින් ගමු. කෝණය 5 බෙදීම 3යි. 2යි 5 බෙදීම 3යි කියන්නේ නේ. හරි එන අරටික ලියන්න අපි පුරුදු වේවා පුරුදු කියන්නේ සම්මිති කක්ෂයෙන්ද වයිබා බිඳුවයි රෝ කියන්නේ වර්ගඵලය නිසා කුස්ටික් ගණත්වය නැ වගු අදමු වස්තුව බර ගුරුත් කේන්ද්‍රයට කෝවයි සිට දුර එන මුලින්ම මේක ඊට පස්සේ මේ හාරපු කෑල්ල ඊළඟට සංයුක්ත අඩු කරලා තියෙන්නේ නේ
වර්ගඵලය මේක දෙකයි ඒ මූල තුනයි ඒ රෝජීගෙන් ආයි දෙකයි බාන් හරිද කියලා වර්ගඵලය දෙකයි ඒ මේක මූල තුනයි ඒ ඒ වගේ කැරි දෙකයි රෝජී මේක භාගය r වර්ගය ඊට දැම්ම නම් හරිනේ භාගයයි රෝජී දැන් මේකේ ගුරුත්වකේන්ද්‍රය තියෙන්නේ හරියටම මෙතනනේ දැන් මේ දුරයි 100 කියලා මේ ත්‍රිකෝණයේ මේකේ ගුරුත්වකේන්ද්‍රය මෙතනට සෙට් වෙනවා මේකේ 3 2යි ඒ sin alpha යට alpha නේ තොර මේක මූල 3 8 2යි මන් මෙයා එකක් දෙන්නේ කියලා දැන් 5 බෙදීම 3 කැපෙනවා 3ට මේක මූල 3 8 2යි 2යි මූල 3යි 8 5 එතකොට මේ පොඩ පොඩි කරලා ලියාගත්තොත් මේ භාගය දෙකට කැපෙනවා ෆයිඒ වර්ගය රෝජී තුනෙන් එක ඩබ්ලිව් නෝට් කියලා ගත්තොත් මෙතන තුනක් ගැට දාගත් දුරට තුනක් වෙනවා හයයි මූල තුනයි ඩබ්ලිව් නෝට් එහෙනම් දැන් අපිට පුළුවන් තන්ටන කොහොමද W1 X1 W2 X2 හයයි මූල තුන දින 5 X1 හයයි මූල තුනයි W නෝට් ඒ W නෝට් ෆයි W නෝට් මූල තුනයි යට ෆයි W නෝට් කැපෙනවා වන් හරිද කියලා. දවය අපිට x bar ආවේ මෙතනට. අන මේ ටික තමයි ඇවිල්ලාන්නේ d 2 එකෙන් අඩු කරලා. එහෙනම් d කියන්නේ දෙකයි රිනැක්ස් පවා පහයි මූල තුනයි ඒ පොදු හරයට ගමු 12යි මූල තුනයි ඔන්න බබූ තරේ හරිද දන්නේ නැහැ ඇති වැරදුනොත් එපා වෙනවා ආයි මුලින් ඉඳන් බලන්න එපා එසැයින් නේද පරිස්සමෙන් හදන්න ඕනේ ආපු උත්තරේ හරිද කියලා චෙක් කරන්නත් ඕ හතයි හරිනේ දැන් කියන එක්කලවරක් සිවිලිමට හා අනෙක් කෙලවර බී ලක්ෂයට සවි කරලා තියෙනවා
එතකොට B යටිසිරසත් එක්ක හදන කෝණය කියන්නේ මේක යටිසිරසත් එක්ක හදන කෝණය. තීටා නම් tan තීටා ආනෝ. යම් බලන්න එල්ලන්න නේද දැන්. දැන් ගුරුත්වාකේන්ද්‍රය මෙතනනේ. දැන් ගුරුත්වාකේන්ද්‍රය මෙතනදී. අපෙන් අහන්නේ දැන් මේක මෙතනින් එල්ලපුවාම මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලට තේරෙනවා බර මෙහෙ නිසා මේ දෙන එකම පැත්තට එන්න බෑ. එතකොට රූපය ඇන්දොත් අපිට පේනවා මොකද වෙන්නේ කියලා නේ. ඒ කියන්නේ මේකෙන් එල්ලනවා මේ මේක දැන් අයින් කරලා තියෙන අඩේ තව ගුරුත්වකේන්ද්‍රය මෙතනනේ තියෙන්නේ. එහෙනම් බල දෙකයිනේ තියෙන්නේ පුතේ මෙතනින් T මේක G මේක තමයි අපි හොයාගත්ත D. මේ tan theta අහන්නේ නේ යටිසිරසත් එක්ක. එහෙනම් දෙමු ඉතින් tan theta කියන්නේ මේ පොඩි දුර. ඒරින D යට මූල 3යි. ඒරින D ඒ කැපිලා හයවරත් මූල තුන තුනයි දහට රින මූල තුනයි පයි. එනන් ටෑන් නගේ බබාලට පටස් ගාලා එනවා. හන්න බාන උත්තරේ කියද කියලා. ෆයිරින මූල තුන දහටරින මූල තුනයි පයිහරන බන්න ෆයිරින මූල තුන හරන තැන් තව කොට සත්තින බව පේනවා අපට මොකද කියන්න ආස්තරය තලයේ පීනම් තිරස් බලයක් ඒවලදි දෙනවා ඒදී තිරස් වන ආකාරයට එතකොට තන්තුවේ ආතතිය WT ඇසුරින් අහනවා. W කියන්නේ ආස්තරයේ බල හරි. ඒ කියන්නේ ඒකෙන් බලයක් දීලා මේක තිරස් කරනවා කියලා කියන්නේ. හන්නේ එහෙනම් අපි ආයේ රූපය ඇන්දොත් බල තුන එක ලක්ෂ වෙන දකට හැකිනේ. නැතිට අපි දන්නවා. තනින් එල්ලන්නේ මේ B දැන් බල ටික ලකුණු කරොත් වෙන්නේ මේ ඉරනේ මේ තිබ්බ තීටා તો T මෙහෙට දියන්නේ මේක තීටා මේ කොහොමද තීටා W මේ දෙන්න සම්පූර්ණ මෙහෙ නිසා P මෙහෙම ගන්නවා බාර කියලා තියෙන්නේ මොකද්ද? ඒහෙදි යදීනේ. පීනම් තිරස් බලය සමතුලිතව තියෙනවා. පැත්ත හරියට බලන්න. ඇයි? දැන් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය තියෙන්නේ මේ වගේ පැත්ත නෙතොත් තමයි මෙයා මෙහෙට දාලා තියෙන්නේ. දැන් මේ ආස්තරය බර W කියලා ගන්න කියලා තියෙනවා නේ. එහෙනම් අපිට ටග් ගාලා බල විභේදනය කරන්න පුළුවන් නේ. එන අපුර රිවේදනය කරපු ගමන් මොකක්ද දෙන්නේ T cos theta කියන්නේ W
ටී යනුව W බෙදීම කොස් තීතා වේ. එවත් W සෙක් තීතා වේ. ඔන්න ඔයගලන්ට සන්තෝසයි ටී ගියාගේ W සෙක් තීතා කියලා එනවා. අහන්න තීතා කියන්නේ නේ. W හා තීතා ඇසුරෙන්. පැහැදිලිද? ඒතර බල තුනේ එක ලක්ෂ කරපු ගමන් වැඩි සරල විවරයි. මේ අර කලින් තීතා අනති. පැහැදිලිද? ඒතර බල තුනේ එක ලක්ෂ වෙලා තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේදී. දැන් බල තුන එක ලක්ෂ වෙලා විතරක් මාදි සමාන්තර බල තුනක් නෝනෑම දෙක සම්ප්‍රයුක්ත ඉති තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට ගාන හදා ගන්න පුළුවන් අපිට. හොඳයි ළමයි. දැන් අපට පේනවා 2016 ඔය වගේ ගානක් තියෙනවා. අර ආරෝ කේන්ද්‍රයේ වර්ධ වෘත්තාකාරන්න ආස්තරයක. අර්ධ වෘත්තාකාර ආස්තරයක්. එහෙනම් අපි ඒක ඔප්පු කරමු කරින්ම. අර්ධ වෘත්තාකාර ආස්තරයක්. කොහොමනේ? දැන් අපි xy හොම ගත්තා. අරය ත්‍රිකෝණ ටික ලියන්න ඕනේ හා. දැන් මම කෙටියෙන් ලියන්න හැම ගානෙම වගේ අපි ලිව්වානේ මෙහෙම ගන්නවා y බා බිඳුවයි රෝ පුෂ්ටික ඝනත්වය. හරිද? දැන් අපට පුළුවන් මේකේ මෙහෙම තීටා කෝණයකට එතකොට මෙන්න මේ දිග අර R නම් R d theta මම මෙතන ලොකුවට ඇන්දේ පැහැදිලි වෙන්න. දැන් මේ වර්ගඵලය තමයි තියෙන්නේ. එතකොට මේකේ මෙතන කිට්ටුව නිසා ත්‍රිකෝණයක් වගේ හිතුවොත් ගුරුත්ව කේන්ද්‍රය ඔය වගේ තැනක තියෙන්නේ. හරිද? එතකොට අපිට එනවා x bar dmx dm එනම් භාගයයි ආධාරක ලම්බ උස රෝචි භාගයයි ආධාරක ලම්බ උස රෝචි තුනෙන් දෙකයි r cos theta තමයි ලම්බ දුර නේ බාන් හද කියලා මේක තුනෙන් දෙකයි r cos theta ත්‍රිකෝණ ඍණ 5 බෙදීම දෙකේ ඉඳන් මේ theta හැරෙන්නේ ධන 5 බෙදීම දෙකට නේ ඒවා අපි දන්නේ ඒවා මම බොහොම සරලව දැන් අනුකලනය කරන්න පුළුවන්. භාගයයි R වර්ගයේ රෝචි තුනෙන් දෙකයි R cos theta d theta ඉතුරු. මේක භාගයයි R වර්ගයේ රෝචි එළියට ගත්තම තුනේ ඉලක්කව නේ තිබ්බ කලින් මේක ධන එකයි මේක ඍණ එකයි ඍණ ඍණයි ධන 5 එහෙනම් අපට ලැබෙනවා gx bar y bar හතරයි ආර් තුනයි ෆයි බිංදුව හතරයි ආර් තුනයි ෆයි බිංදුව හරිනේ දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය ආර් එස් ඉඳන් අහන්නේ
දෙකයි ඒ දෙකයි ඒ හරි අඳගමු කොහෙද සල්ලානිනා දෙකයි දෙකයි සක්ෂය මැටික අයින් කරලා දී මන් රූප හදගෙන තකෝ ඥාසලා ගන්න අපි අනේ අර ඒ නෙමෙයි ABA එන මේ කැලක් ඒ බෙදීම දෙකයි දිග දෙකයි ඉන්නේ හරි එන අපිරියමු අර වගේමයි කතාව x bar y bar y bar බින්දුවයි පුස්තික ගන්නත් අනේ හා එන දැන් හදමු වස්තු බර ගුරුත්ව කේන්ද්‍රයට ඕවයි සිට දුර මේක ගමු මේක ගමු මේක අඩු කරන එක. එතකොට මේක සං යුක්තය. 1 2 3 මේ දැන් එකතු කරලා මෙයා අඩු කරලා තියෙන්නේ කියලා පැහැදිලි ඔබට නේ. එලා x1 x bar තමයි හොයන්න ඕන. දෙකයි දෙකයි රෝචි දෙකයි ඒ රෝචි මේකේ අතින් දෙකයි ඔක්කොම තුනයි නේ බාන් හද කියලා මෙතන දෙකයි මෙතන ගුරුත්ව කේන්ද්‍රය නේ තුනයි මෙයාගේ අර කලින් එක පාවිච්චි ගන්න ඕන 4යි ආරම්භ වීම 3යි 5 භාගයයි 5r වර්ගය හතරයි ආ දැන් මේවා පොඩ්ඩක් කෙටි කරන්න බෑනේ A වර්ගය බෙදීම 8 කියන එක ආවලු 8 තමයි මේක 16ක් 16ෙන් වැඩි වෙලා තියෙන්නේ මේක ආයි දෙකෙන් වැඩි වෙලා තියෙන 32 හදපාන මේ 5 අයින් කරාම 8ෙන් 1යි ඒ වර්ගයනේ මම w නෝට් කියලා ගත්තේ 8ෙන් 1 16ෙන් වැඩිනව තමයි දෙකක් එන්නේ එහෙනම් 48 රින දෙකයි ඒ වර්ණයි හදුවිද මේ කැලේ තියෙන හරිනේ මම අපි යන පැත්ත හරි වගේ හිතෙනවා හැමතිස්සෙම බල්ලා ඉන්න ඕනේ එතකොට අපිට නැත්තම් ඔක්කොම 40 වල වැදුනොත් එහෙම අනේ කරදර යන්නේ මේ දෙන්නාගෙන් මේ කඩු කරන මෙයා අඩු කරනවා
40 සටරින 5 brutta che andrea decai a tunai fai api sulu cara atana daseva tunai atali satai assuai e tunai desia tisatai e che gela gatte kawada desia tisatai tunai 48 dina 5 che era demma anna kisima karadarayak naha obata da dan mokada wenne kiyanne දැන් වෙන්නේ මෙහෙම ආනත් තලයකට ගේනවා සමතුලිතව පිහිටන්න අවශ්‍යතා ටික අහන්නේ නේ අවශ්‍යතා දෙකක් තියෙනවා දැන් මේක ඝර්ෂණය තියෙන නිසා මෙව යනු ඝර්ෂණ සංගුණකනේ ලිස්සන්න සහ පෙරලන්න පුළුවන් නේද දෙකෙන්ම බේරෙන්න ඕනේ ආ මෙහෙම capito venne metto in tamai me anche barra tiene che era come è dura tamai che droga apita balance ganna puluwa arui e poi ho ma tribunao come è che alfa ne mettere alfa e non vale vi vede ne abito appena lambaco gatto taro w cos alfa f w sin alfa e non mi usciale ho samana e vediamo come usciale ho samane tan alfa che catava che no in anno da perlen da melissane che ne abbia da perlena che se gatto ma chi è di radino menna me dura pigamu di tra me di catama di non di che anni che dana make l කොහොමද ගන්න? තර මේ ටික දෙකයි එරින k නේ k වැඩි කියලා අපි ගමු. තර මේ ටික දෙකයි එරින d අපිට ලේසි දෙයක් ගත්ත හැකි නේ මේකට කියන්නේ
මේක 90 වරින් ඇල්ෆා ඇල්ෆා මේක ඒ ටෑන් ඇල්ෆා නේ බෙටික දැන් පෙරලෙන් නැති වෙන්නට නම් නොපෙරලීමට එනම් මෙන්න මේ D දැන් මේ මේ එළියට ගියොත් නේ පෙරලෙන්නේ එතකොට D කුඩයි 2යි A වෙනවා D කියන්නේ tan alpha කුඩයි දෙකරි නැකේ I කියන්න මේ නොලිස්සීමට දැන් මෙන්න මේ බර මේ ගුරුත්ව කේන්ද්‍ර හරහාන යන්නේ දැන් ඔක තව ආනත කළා මේක මේ වගේ තැනකින් කැපුණොත් එහෙම එතනට එන්න බෑනේ ප්‍රතික්‍රියාවට එහෙනම් මෙන්න මේ D දුර මෙන්න මේ දුර දෙකයි ඊට වඩා අඩු වෙනවා ඊට මේ මේ D දුර හොයාගත්තේ මේ මෙතනට ගුරුත්ව කේන්ද්‍රට මේ දුර K මේ පළල A මෙතන කෝණ ඇල්ෆා වෙනවා නේද මේ ටික A tan ඇල්ෆා මෙන්න මේ ටික ඒ ටික තමයි D කියලා කියන්නේ එහෙනම් ඊට වඩා කුඩා වෙනවා ඊට දැන් ගාන නිකන් ලොකුවට තිබ්බට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැනේ අපිට නේ හදා ගන්න පුළුවන් එහෙනම් මම හිතනවා ඒක ඔබට පැහැදිලි කියලා හොඳයි ළමයි දැන් අපි යනවා තව ලස්සන ගානකට 2017 අර ඒ වූ අර්ධ වෘත්තාකාර චාපයක හැඩය තුනී කම්බිය ගන්න කම්බියක ගුරුත්ව කේන්ද්‍රය අහන්න දැන් ආස්තරයක් නෙමෙයි ආ මෙහෙම කම්බියක් තියෙන්නේ ඊට මේ කම්බියේ ගුරුත්ව කේන්ද්‍රය තමයි හොයන්න කියන්නේ ඊට අපි කොහොම xy කියලා ගන්නවා ඔබලා දන්නවනේ විස්තරේ නේ gx බා y බා මේවා ලියන්න ඕනේ සමමිති ඝර්ෂය වන ගුරුත්ව කේන්ද්‍ර y අක්ෂය x අක්ෂය මත නිසා y බා බිඳුවයි දැන් දිග විතරයි තියෙන්නේ නේද රෝ කියලා කියන්නේ පුෂ්ටි කරත් නෙමෙයි එතකොට ගුරුත්ව කේන්ද්‍ර මෙතනම නැති මේක තීටා මේක ඩී තීටා අර ඒ එන x බා මේ දිග AD theta නේ රෝජි ගුරුත්ව කේන්ද්‍රයට දුර මේ දුර නෙවනේ ඒ කියන්නේ මේ දුර cos theta නේ කෝණය පටන් ගන්නේ මේ පැත්ත ඍණ 5 බෙදීම දෙකේ සිට ධන 5 බෙදීම
එහෙනම් ජී එක්ස් බා වයි බා දැන් මේක දිග දෙකයි ඒස් ටී මේක ඒ ඒ ඒ එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය අහනවා පී දන්නේ එහෙනම් අපි මේක ඇන්දොත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ රේඛාවේ තම කෑලි දෙක කියලබන් PQPR A Stu Stu Hari Tore me kare aye ne Sti dekai Stu Mekero Mekia Meoro SUT Kero Kevishalai Bindu Herne Ha Ado Vastuva බර ගුරුත්ව කේන්ද්‍රයට ඕවයි සිට දුර PQPR ST මේක සංයුක්තය මම ඔක්කොම එකතු කරනවා මේක දිගේ මේ දෙන්නම ඒරෝජීනේ පර ගුරුත්ව කේන්දර මේක හතර භාගයේ බෙදීම හතරයි දෙකයි ඒරෝජී මෙයාට ගුරුත්ව කේන්දර දුර ඒ බෙදීම දෙකයි 2πr ගෙන් භාගයේ ගුරුත්ව කේන්දර දුර ඒ බෙදීම දෙක අරේ නම් දෙකයි යට පයි එයාට උත්තරේ මේ වගේ කැලලක් තියනවා කියලා පොඩ බල්ලෙම ඕර. හරි නේ. යන පාර හරි.
එහෙනම් අපි දැන් විවෝත් හතරෙම එකතු S bar W naught te bedima hatara. දෙකයි W naught te bedima deka. Phi k W naught. W naught kapanna da me denna suru kara දෙකෙන් වැඩි කරනවා. පයිකේ හතරයි කිය දන තුන. ඔන්න අපිට සන්තෝසයි. ඒකෙන් බාගය. පාන උත්තරය හද කියලා. නේ. දැන් මෙහෙම ගිහිල්ලා තියන්නලු රළු තිරස්ත්‍රිමි මත. රූපේ පෙන්වා ඇති පරිදි එල් කම්බිරාමුවේ වෘතාකාර කොටස සුමට සිරස් බිත්තියේ ගසුමට විස්සය මලක ප්‍රමාණත රළු තිරස් ගෙබිමක තියලා තියෙනවා. එන සමතුලිත වෙන්න කේ විශාලයි කියලා වෙන්නන්න ඕන. එන බිත්ති දෙක ඇන්දොත් මබන් බිත්ති ටික තියෙනවානේ. දැන් මේක බල ලකුණු කරොත් අනුගේනේ එනම් බල ලකුණු කරොත් මොකද වෙන්නේ කියන්නේ? මෙයා කෙලින්ම තිරස් නේ. මෙයා සිරස්. දැන් අපිට පේනවා මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මොකද වෙන්නේ? මේ මෙතනින් මේ පැත්තේ යනකරන එන්නේ.
බර මේ හරියෙන් තිබුණොත් ගුරුත්ව කේන්ද්‍රය මේක අනිවාර්යෙන් පෙරලෙනවා. මේ වගේ තැනකට ආවොත් මොකද වෙන්නේ? ඒක අපට මේක හරහා බැලන්ස් කරන්න පුළුවන් නේ. දැන් මෙතනින් ආවොත් මේ දෙන්නගේ මෙහෙම බැලන්ස් කරන්න පුළුවන්. එන සමතුලිත වෙන්න නම් මේ x බා අනිවාර්යයෙන් මේ බෙදීම දෙකට වඩා විශාල වෙන්න ඕනේ. එන සමතුලිත වීමට බලන්න මම තරකේ තේරෙනවද කියලා. දැන් මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත ළමයි මෙතනින් මේ පැත්තේ දනකන්න යන්නේ මෙහෙම හරි මෙහෙම හරි. එතකොට බර මෙහෙට ගියොත් ඒක බැලන්ස් කරන්න බෑනේ. දැන් බර මේ හරියට ආවා කියන්නකෝ. ඒක පල්ලෙහැට තියෙද්දි ඒක මෙතනින් ගිහලා මෙයාව හම්බ වෙනවා. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මෙහෙට යන එක මේකෙන් බැලන්ස් කරන්න පුළුවන් නේ. එන සමතුලිත වෙන්න නම් ගුරුත්වාකර්ෂණය මේ ලක්ෂ්‍ය පයින්න ඕනේ. විශාලයි ඒ පිළිම දෙක. ඔන්න අපි හොයාගත්තා. ඒ බෙදීම දෙකයි. යටට ආවා. පයිකේ ධන හතර. දැන් ධන සංඛ්‍යා හරස් ගුණ කරන්න පුළුවන් බෙදන්න පුළුවන්. ඒතර ඒ බෙදීම දෙක කැපෙනවා. මනා හරස් ගුණ වෙනවා. ඒ විශාලයි හතරෙන් එකයි කියලා දන්නවා. එහෙනම් ඒ හතරෙන්කට වඩා විශාලයි කියන්නේ අවුලක් නෑ. එහෙනම් ගාන හදන්න කියන්නේ k සමාන 1 වෙලාවට. තොර k සමානයි 1 විට x bar 5k ධන හතර ධන තුන බෙදීම ඒකයි ෆයි ධන හතර x බා අපට එනවා ඔය වගේ ඔන්න x බා. දැන් මොකද්ද මේ අපිට කියන්නේ? P ලක්ෂයේදී ස්කන්ධ M අංශුවක් සම්බන්ධ කරාලු. ස්කන්ධ M කෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඉහත පිහිටීමේම සමතුලිතතාව පවත්වාගෙන යන්න නම් මොකද වෙන්න ඕනේ කියලා අහනවා. පැහැදිලිද? එතකොට අපි mg කියලා බරක් අපි ගෙනල්ලා දානවා කොහෙටද? p ලක්ෂය නේද? එහෙනම් p ලක්ෂය අපි mg කියලා බරක් ගෙන දාන්න ඕන. දැන් ඔන්න ආපහු මම ඇඳලා පෙන්නුවොත් දැන් මේකේ ඔහොමනේ තියෙන්නේ. ප්‍රතික්‍රියා ටික ඔහම ගත්තා. මේ අපේ ආයි බිත්තියනේ. එතකොට දැන් මේ අලුතෙන් එල්ලන බර mg මේ කලින් එක mg කියලා ගමු. කලින් mg කියන්නේ k එක වෙච්ච වෙලාවේ හතර ධන 5 k එකයිනේ හතර ධන 5 හතර ධන 5 ඒ රෝජි හන්නේ. දැන් එතකොට
මේ දෙන්නම අපි ගත්තාම මෙහෙම මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය එන්නේ તો මෙන්න මේ දුර එන්නේ කලින් x bar දුර මේ x bar මේ ඔක්කොම x bar නේ x bar බෙදන්න ඕනේ මේක m to m අනුපාතයෙන් බෙදෙන්නේ නේ දැන් සමතුලිත වෙන්න නම් මේවයි බා මෙහෙට එන්න ඕනේ x bar ඒ කියන්නේ දීකපේන x bar ka udeka x bar 5 dan 7 5 bedim 4 e m kiyanne 5 dan 4 e go එනං එම් වෙනවා කුඩයි එම් තුනයි රෝයට වඩා කුඩයි කියලා වන් හරිද කියලා බලන්න හරි නේ එතකොට අපි කරපු තර්කය තමයි මේ මේ සමාන්තර බල දෙකේ සම්ප්‍රයුක්ත වෙනවානේ. ඒ සම්ප්‍රයුක්ත වෙන මේ y දුර මේ ඉරේ මොකද වෙන්න ඕනේ? මේ a බෙදීම දෙකට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්නම් මෙහෙන් ආවේ නැත්නම් මේක බැලන්ස් කරන්න බෑනේ. මොකද මෙතන ඉන්න බල ටික අපි ලකුණු කරාම එන්නේ එකක් තමයි මෙතනින් මෙහෙම බලේ යනවා, මෙතනින් මෙහෙම යනවා, මෙතනින් මෙහෙමයක් යනවානේ. F S R කියලා. එතකොට මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මේ වගේ දැනකට આવුත් පෙරලෙනවානේ මෙතනින් මේ පැත්තට આવුත් තමයි මේ දෙන්නට බැලන්ස් කරලා බල තුනේ ක්ලෂර් ගන්න පුළුවන්. તો සමාන්තර බල දෙකක් බෙදෙන අනුපාතය බල දෙකේ මේකනේ මාරුලා බෙදෙන mg ට mg එහෙම තමයි x bar හොයාගත්තේ. තේන y bar මේ මේ මුළු දුර x bar මෙතනට දුර x bar නේ. මේ දුර x bar x bar හරි තව මේ විදිහ තමයි x bar ක්‍රේ දුර තමයි මේ විදිහට බෙදලා y දුර හොයාගත්තේ y කියලා දැන් මමදි y bar වෙන්න ඕනේ y හරි ක්‍රේකත් එක්ක අපි සුළු කරපුවාම ලස්සන්ට අපිට එනවා කුඩයි 3යි රෝ කියලා එහෙමනම් මම මෙහෙම කම්බියයි චාපයයි නේද ඌත කණ්ඩයයි ඌත චාපය දෙකම කරා. අපි වෙන සෑහෙන ගණන් හැදුවා. දැන් අපිට තව ගුරුත්වගෙන දෙකක් ඉතුරු වෙලා තියෙන එකක් තමයි කුහර අර්ධගෝලය සහ කුහර කේතුව. එහෙනම් අපි ඊළඟ පරිච්ඡේදේ ඊළඟ චැප්ටර් එකේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කුහර අර්ධගෝලයට යනවා.
එන ඔගොල්ලෝ මේ ටික හොඳට බලලා මේ ටික පුරුදු වෙලා ඔබ එන්න ඊළඟට කුහර අර්ධ ගෝලයේ සමග සම්බන්ධ වෙන්න.